Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. යම් කිසියකින් කැරලිකරුවන් නැවිලා පාර්ලිමේන්තුව කැරලිකරුවන්ගේ තෝතන බවට පත් කරගත්තොත් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය වැළලී යනවා. අපි දැක්ක සමහර දේශපාලන පක්ෂ පවා පාර්ලිමේන්තුව අත්පත් කරගන්න නායකත්වය දුන්නා. ඉතින් රටේ ජනතාවගේ ආරක්ෂාව කියන්නේ රටේ ජාතික ආරක්ෂාව. ඉතින් එතුමා ඒකේ අවශ්‍ය තීන්දුව తీරන ගන්නවා. අපි විශ්වාස කරන්නේ කැරල්ලකින් ආණ්ඩුපත් වෙන්න ඕනේ කියලා. ලොකු ප්‍රදේශය දැන් අධිආරක්ෂක කලාප කියලා ප්‍රකාශ කරලා තියෙනවා. රාජ්‍ය රහස් පනත ජනතා පෙරපාලි මර්ධනය කරන්නට ඒක යොදවන්න බෑ. ඒ නිසා අපි ඒකට එරෙහිව අපි චැලෙන්ජ් කරනවා අධිකරණයේදී. ආණ්ඩුවේ ආරක්ෂක උදවිය කිව්වේ මොකද්ද? හොඳම පාඩම ඉගෙන ගන්න එදා තමයි එහෙම තමයි නරිවාදන් කිව්වේ. මොකද උනේ අන්තිමට? මොන ආරක්ෂක කලාප ගැසට් කරත් මොන නීති කෙනාවත් ජනතාවගේ බඩගින්නේ ප්‍රශ්නය. ජනතාවගේ පීඩණයට එරෙහි නැගී සිටීම නවත්තන්න හම් වෙන්නේ නැතේ කියන එක තේරුම් ගන්න. ආරක්ෂක ලේකම්ට ඇමතිට ඕන විදියට නටන්න දෙන්න. අපි සූදානම් නැහැ. රටේ නායකයා මේ රටෙන් චුත කරන්න. රටේ ජනතාවට හැකි වුණා නම් අපි දන්නවා මෙවැනි පනත් පරාජයට පත් කරන්න. එදා උන්මාද චිත්තාට එක්ටම් ගෙට වෙලා ඉන්න සිද්ධ වෙච්ච දෙයක් තමයි පාලකින්ට වෙන්නේ මේ ජනතා පීඩනය හරහා. 2019 පාස්කු ප්‍රහාරය වෙනකොට මේ පරද තියාගෙන ඇයි ත්‍රස්තවාදී වළක්වන්න බැරි වුණේ? 2019 ඇයි මේ වෙච්ච ත්‍රස්තවාදීන්ව අද වෙනතුරු අල්ලලා අද වෙනතුරු ඇයි දඬුවම් දෙන්න බැරි වුණේ? ඒක නම් ඉතින් පාස්කු ප්‍රහාරය ගැන කියනකොට අපිට අද ගොඩක් ලොකු සැකයක් තියෙනවා. මේක පිටස්සේ කවුද හිටියේ? කවුරු හරි එහෙම පවක් කරලා තිබුණා නම් ඒ පවට අද වෙද්දී පරිසම් ලැබිලා තියෙන පක්ෂණගත පැහැදිලිව සියලු පක්ෂ ජාතික සභාවට එනවා වගේම සියලු පක්ෂ ආණ්ඩුවටත් ඇවිල්ලා අමාත්‍ය ධූර බාර ගත්ත නම් තමයි මම හිතන්නේ වඩා ඵලදායි වෙන්නේ සියලු දෙනා ජාතික සභාවෙන් ඉඳගෙන මේ රට ඉස්සරහට ගෙනියන්න ඔවුන්ගේ දායකත්වය ලබා දෙයි කියලා තමයි අපි බලන්නේ රටේ ප්‍රශ්නේ ණය නම් උත්තරේ ණයක් වෙන්න බෑනේ උත්තරේ නම් අපි වත්කමු කියන්නේ නැහැ හැබැයි රයිල් වික්‍රමසිංහ ගැන මොකටද තව ණයක් ගන්න කොහෙන්ද මූල්‍ය අරමුදල ඒ ණය ගන්න ගියාම මූල්‍ය අරමුදල කියනවා අපිට ඒ ණය දෙන්න කලින් බලා ඉතු කරන්න කොන්දේසි දින මොකද්ද බදු වැඩි කරපන් රාජ්‍ය ආයතන පවුඩ් ලබන ඒවා විකුණපන් බලශක්ති ක්ෂේත්‍රයේ වියදම් පියව ගන්න විදිහට මිනිස්සුන්ගෙන් අය කරන්න පුංචයෙන් වැඩ් බද්ද වැඩි කරේ නැද්ද මගේ පෞද්ගලික මතය නම් දැන් මම හැමතිරට යන්න ඕන නැද්ද ජනමත විචාරණයට යන්න ඕන නැද්ද ওই ජාතික සභාව ඇතුළට ගිහිල්ලා ජාතික සභාවේ ඉඳගෙන මේ වර්තමාන තත්ත්වෙන් රට මුදා ගන්න තාක්කල් මං හිතන්නේ අපි හැමදෙනාම එකතු වෙලා රටේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් හොයන එක තමයි වඩා Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්